ජනතා අපේක්ෂා ඉටු කරමින් ගෙවූ පස් වසරකින් පසු මව්බිම ආසියාවේ ඉහළටම ඔසවා තබන්නට අපේ රාජ්‍ය නායකයා දියුරුම් දුන් සුබ දිනයදයි. අපේක්ෂා ඉටුකොට ජාතියේ හරසර ලැබූ යුගයේ නායකයන් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී පුවත් තුලින් දින ආ පුවත් විශේෂාංග පෙළක අවසන් අදියරයි මේ. සුනු විසුනු වී ගිය අපේක්ෂා රසික නටබුන් අබිමුව ජාතියේ ගැලවුම්කාර නායකයා රුහුණු ගිරුවාපත්වේ නැගී ආයිය. යායුතු ගමන් මග කුමක් දෝයි ජාතියක අපේක්ෂාව කුමක් දෝයි ඒ පරිණත නායකයා හඳුනාගෙන සිටියේය. ජාතියට එරෙහිව නැගියා අනේක විදි ජාත්‍යන්තර කුමන්ත්‍රණ හම්වේ ලක්දිරණ සුරකින කේසර සිංහයකුසේ හෙතෙම අභීතව නැගී සිටියේය. ගම්දුර වනසා රට බිලිගන්නට ත්‍රස්තවාදය සැරසිද්දී රට සුරකින යෝධ බලමුළු තනා ම්ලේච්ඡ ත්‍රස්තවාදය මාතෘභූමියෙන් අතුගා දමන්නට ඔහුට ශක්තිය තිබින. කම්හලේ වැඩබිමේ ගොවිබිමේ වැඩකරන ජනතා ජීවය පිසහමන දහඩිය සුවඳට ඔහු සැමදා ආදරය කළේය. උතුරේ දකුණේත් එකම ඉරක් යට හිනහෙන දරු පරපුරට හෙටක් තිබිය යුතුයැයි මේ සංවේදී නායකයා සැමදාම විශ්වාස කළේය. මේ සකලවිධ අපේක්ෂා ඉටු කරන්නට බිහි වූ මහින්ද චින්තන පස්වසක ඇවෑමෙන් ජාතියට සෞභාග්‍යවත් හෙටක් වෙනුවෙන් පසුබිම සකසා තිබේ. මව්බිමේ නායකයා ජාතියට දුන් ප්‍රතිඥා දැස් ඉදිරියේම යථාර්ථයක් කර තිබේ. අද අභිමානනීය දෙවන පදවි ප්‍රාප්තියත් සමගින් හෙතෙම ජනතාව සමග මව්බිම ආසියාවේ ඉහළට ඔසවා තබන මහා සංග්‍රාමයට මුලපුරා සිටින්නේය. ජනතාව සමග ගෙවූ 40 වසරක් තුලින් උකහාගත් ජනතා දුක් කඳුළු මෙන්ම සිනහ රැල්ලද මේ ජනමූල නායකයාගේ අනාගත මාවතයි. ලෝකයා හමුවේ දන නොනමන අභිමානවත් ජාතියක් වෙනුවෙන් නිල්ල පිරුණු ගම් දනව් යලි බිහි කිරීම ඒ අදීන නායකයාගේ පිළිවෙතයි. දිගුකල් දකිනා පරිණත රාජ නායකයාගේ එඩිතර සහ අභිමානනීය නායකත්වය මතින් ඔබෙත් මගෙත් දැස් ඉදිරිපිට මේ යථාර්ථයක් වන්නේ ජාතිය යුග යුග ගණනක් පුරා දුටු ඒ සුබ සිහිනයයි. ජාතියේ හරසර මැද ලෝකයේ හරසර ඉහළින්ම ලබන්නට සැරසෙන ලොව දිනන නායකයාණනි ඔබට සුබ ගමන්.